නිතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද උපාය දන්නෝ අපායේ නොවැටිති. මේ දහම් වැකියක්ද පාදලා දෙන කියලා ඉල්ලීමක් කරනවා. මේ උපාය දන්නෝ අපායේ නොවැටිති. දැන් මේක පැරණි පණිවදනක්. පණිවදන් කියනවා විවිධාකාර ක්‍රම වලින් එනවා. ඉතින් උපාය කියන්නේ මොකද්ද, අපාය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ පද නිරුක්තියේ. ඒතර මේක හොඳට පැහැදිලිව දැනගන්න. මෙයා බුදු වදන්ද ධර්මයට අයිති දේවල්ද කියලා බලන්නේ ඔය පොත්පත් ඔය කොහේ හරි හොයලා පොතක් අස්සේ තිබිච්ච එකකින් නෙමෙයි. ඒ අදහස විමර්ශනය කරන්න ඕනේ. ඒ විමර්ශනය කරනකොට ධර්මානුකූල නම් තමයි ඥාන ගෝචරයි. එතකොට දැනගන්නවා ධර්මානුකූල නම් මේක දේශනාව බුද්ධ දේශනාව. බුද්ධ දේශනාව හොයන්න දේශනා කරපු ක්‍රමවේදය ඒකයි. නමුත් ඒ ක්‍රමවේදය පැත්තකින් තියලා අද බලන්නේ ත්‍රිපිටකයේ කොතනද ඕක තියෙන්නේ අපි පිළිගන්නේ නැහැ ත්‍රිපිටකේ නැහැ. එහෙම කියලා හිටන් සීමා කරගන්නවා උලාවකට වැටෙනවා. ඉතින් ඒ නිසා බුදුරන් වහන්සේ දේශනා කළ ක්‍රමයට බුද්ධ වචන තෝරා ගන්න ඕනේ. ඒකයි කාරණේ. මේ වචන දෙකේම තියෙනවා උපආය අපආය කියලා වචන දෙක. උපආය උපාය අපආය අපාය. ඔය ශබ්ද නිරුක්තිය ව්‍යාකරණ නිරුක්ති කොහොමද මම දන්නේ. භාෂා රීති වෙනමයි. එයා බුදුරන් වහන්සේ කියවන්නේ නෙමෙයිනි, භාෂා හදාගත්ත අය කියවන්නේ. බුදුරන් වහන්සේ දෙන නිරුක්ති දැනගන්න ක්‍රමයක් දුන්නු. භාෂා නිරුක්ති කියන එක භාෂා ව්‍යාකරණ හදාපු අයගේ වැඩක්. ඒවා ඒගොල්ලන්ට ඕන ඕන ක්‍රමයකට හදලා තියෙනවා. ඉතින් ශබ්ද නිරුක්ති කියන එක ඥාන ගෝචරයි. මේ වචනේ බෙදෙන හැටියක් තියෙනවා. ඥාන ගෝචරව දැයිනෝ උපආය උපාය අපආය අපාය. මේ ආය කියලා කියන්නේ එකතු කරනවා, එක් වෙනවා, සමූහ ගහිනවා, සමූහ වෙනවා, සමූහයක් හඳුන්වන්න කියන නම. මේ ආය කියන වචනේ. ඒ ආය කියන වචනේ එකතු වෙලා ගොඩ ගැහිලා තියෙන ඒවාට කියනවා. උප කියනවා යමකට ආසන්න තත්වේ. කොහේ හරි යමක් යම් ගොඩක් තියෙනවා නම් මොනවා ගොඩක් හරි ඒ එකතු වෙච්ච ගොඩට ආය කියනවා. ඒකට ආසන්න වෙච්චා මොනවද හොයලා බලපුවාම මොකක් නිසාද ඒකට එකතු වෙන්නේ. ඒක හොයාගත්තාම උපාය හොයාගත්තා. උප කියනවා ආසන්නේ, සභාපති උපසභාපති ලේකම් උපලේකම්. මේ කියන්නේ ඒ වෙනුවට ඒ ආසන්නේම ඉන්න කෙනා හඳුනනලා ගන්න වචනයක්. මෙන්න මෙයාගේ මේ එකතු වෙන ඒවායින් නිසා තමයි මේ ලෝකෙ හැදෙන්නේ. ඒ ආය දකින්න ඕනේ. සතර මහා භූතයන්ගේ එකතුව නිසා විවිධ රූපාකාරයෝ දකින්නවා. ආය වෙච්ච දකින්නවා. පහළ වුණේ දුක් කරදර දෙනේවා නම් ඒ වගේම කැඩිලා බිඳිලා විනාශ වෙලා යනේවා නම් ක ආය වෙනවා, කාය වෙනවා. ඒක වෙන හැටි දකින්න ඕනේ. එතන අපායේ හැදෙන ගොඩවල් නැත්නම් ආයෙහෙවත් ගොඩවල් හැදිච්ච තියෙනවා තැනින් තැන ලෝකේ. තිරිසන් ගොඩේවත් තිරිසන් කොටසල ප්‍රේත කියන වස්තු වල අවශ්‍ය කරන්නා වූ ද්‍රව්‍ය වස්තු. ඒකට අවශ්‍ය පරිසරයේ ප්‍රේත ආය කොටසේ මනුෂ්‍ය කොටස, මනුෂ්‍ය ආය කොටසේ
යම්කිසි ආකාරයෙන් නිරයක් තියෙනවා නම් ඒ නිරයට හේතු වෙන්නා වූ යම්කිසි දුක්ඛිත බවට පත් වෙන අනිෂ්ට අරමුණු වලින් පිරිච්ච පැත්තක් හැදෙනවා. ඒ තමයි ඒ පැත්තේ ආය. ඒ ආයයන්ට එකතු වෙන්න හේතුකාරී වෙන ආසන්න කරුණු මොනවද? අන්නේක විග්‍රහ කරලා බලනකොට උපායය තේරෙනවා. බොහොම සියුම් වචනය හරි අදහස් වැදගත් වෙනවා පද නිරුක්තිය ගත්තහම. එතකන් ඔබ හරියට තේරෙන්නේ නැහැ. ඒක පද නිරුක්තියෙන් තෝරා ගන්න හැටි ඔය කියන්නේ. දස අකුසල් බලවත් විදිහට කරලා ඒ හේතුවෙන් යම්කිසි කෙනෙකුට අවැඩක් අසාධාරණයක් සිද්ධ කළා නම් අන්නේ අවැඩ අසාධාරණ හේතු කොටගෙන ඒකට ගෝචරෙච්ච පුද්ගලයාට පපුව ගිනි ගත්තා වාගේ වෙනවනම් අනේ මොකද්ද කරපු අපරාධී, අපිට කරපු අපරාධී, මට කරපු අපරාධී, මොකද්ද මේ කලේ, ඇයි මේ දුන්න ගිනි ගෙඩියේ කියලා කෑ ගහලා පපුව බදාගෙන මෙහෙම කෑ ගහන සාප කරගෙන අනේ අපොයි වෙච්ච දේ කියලා ගිනි ගත්තා වාගේ කෑ ගහන විදිය කරදර තියෙනවා. ඉතින් අන්නේ එහෙම එකක් යම් කිසි කෙනෙක් කරුවොත් එහෙම බලන්නේ නැතුව, අසාධාරණ බලන්නේ නැතුව අනුන්ට ගිනි දුන්නා. යාගේ ගිනි තේරුම් ගන්න ඕන. ගිනි දුවා කනුට දුන්නා නම් අන්න ගිනි හට ගන්න ගින්නෙන් දුක දෙන යම් තැනක් ඇද්ද? අන්නේ කිව්ව නිරයට හේතු වෙන ආයට ආසන්නදී අපි කරනවා. ජාතියේ උපදේ තමයි අනුකූල සංකාරය. අපාය ජාතියට ගෙනියන ආසන්න දේ මොකද්ද? අනුකූල සංකාරේ. පරිත්තහමපාදී දැක්කහම උපායයක් දකිනවා. අපායයක් දකිනවා. ওই දෙකම දැක්කහයි පරිත්තහමපාදී දැක්කහම. ආය කියන්නේ ಜಾති. ඒ ಜಾති පහළ වෙන්න හේතු වෙන කාරණේ තියෙනවා. ඒක එකෙන් දකිනවා. අනුන්ට ගිනි දෙන ಜಾතියේ හිතෙන් කයෙන් වචනේ යමික් වැඩ කළොත් එනිසා අන්‍යයන්ට මහා ගින්නක් හට ගන්නවා. දැවෙන්න තැවෙන්න පටන් ගන්නවා. අනුන්ට දුන්නේ එබඳු අපරාධයක් නම්, එබඳු කරදරයක් නම් කළේ අපි ගොඩනගලා තියෙන්නේ අන්න අර ගිනි කියන දේවා එකතු වෙන යම් තැනක් ඇද්ද? අන්න ඒකට හේතු වෙන්නා වූ ආසන්න කාරණයි. උපායයි. ඔන්නේ උපායය දන්නවනම් ඒ ඥානවන්තයින්ට අපාය යන්න ඕනේ නැහැ. පහත් වෙනට අය වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ වලට එකතු වුණොත් පහත් පැති වලට අය වෙනවා, අපාය වෙනවා. අන්නේ ටික දැක්කල පස්සේ අපාය යන්නේ මොනවා කරපුවාමද කියලා දකින්නවා. උපායයි. ඉතින් උපායෙන් දැක්කහම ඥානවන්තයෝ අපාය යන්නේ. කාරණේ තෝරා ගන්න ඕනේ ඒ විදිහට. ප්‍රේත ජාතිය තියෙනවා. ඒ ප්‍රේත ආය ප්‍රේත කොටසට එකතු වුණා. ආය වුණා. ඒකට ආසන්න කාරණේ මොකද්ද? ප්‍රේත සංකාර. ප්‍රේත සංකාරය වැඩුවොත් හිතෙන් කායෙන් වචනින් ප්‍රේත ජාතියට යන්නා වූ උපාය ඒකයි. ඔක දන්නවනම් ඒක මොන ආයිද කියලා බලපුවහම අපාය. අපාය යන්න කැමතිද? නෑ. එහෙනම් මොකද කරන්න ඕන? කුමක් නිසාද නිකන් යන්නේ? අහම්බෙන් ඇදගෙන යන්නේ. ඒක අහඹු සිදුවීමක් නෙමෙයි. හේතුවක ඵලයක්. මොකද්ද හේතුව? අන්න උප හේතුව දකින්නවා. ඒකේ උපාදන්න හේතු වෙච්ච එක දකින්නවා. උපාද්දනවා.
උපකරනවා කිව්වේ ඒකයි. ඒක ගොඩනගන්න හේතු වෙන වැළපිළිලක් යම් තැනක කරනකොට අන්නේ ඒවට කියන උපාය. ඉතින් ওই උපාය දන්නවා නම් අපාය හොඳ නැති බව දන්නවා නම් ඒක තේරෙනවා නම් අපායට යන්නේ මෙන්න මේ උපායෙන් කියලා දැක්කනම් ඒ උපාය අයින් කරනවා. ඒක දන්න කෙනා අපාය වැටෙන්නේ නැහැ. ඔක නොදන්න කෙනා මොකද කරන්නේ? පින්පව් කියා දෙයක් නැහැ. දන් දුන්නා කියලා පින් කළා කියලා වැඩක් නැහැ. අන්න එහෙම ගන්න යුතුකම් ඉටු කළා කියලා වැඩක් නැහැ. ගුණවතුන් කියලා එහෙම කවුරුවත් නැහැ, විශේෂයක් නැහැ. අන්නේ ආකාරයෙන් වැරදි ආකල්ප ගන්නවා. ওই වැරදි ආකල්ප නිසා සමාජයේ විනාශ වෙනවා. Taman දැක්කේ නැති කුදු මති මතාන්තරයක් Tamanටත් ලෝකෙටත් විනාශයක් ඇති කරන දෙයක් මිසක් ඇත්තක් නොවන. අන්න එහෙම දේවල් කියන්න පටන් ගත්තාම ඒකෙන් සිද්ධ වෙන්නේ අනුන්ට ගිනි දෙන එක. ඒ වගේම අගහිඟ වීමට හේතු වෙන කාරණා යෙදෙන එක. අන්න ඒවා සිද්ධ කරගත්තාම ප්‍රේත ආදී කොට්ටාස වලට හේතු වෙන්නා වූ මූලිකාංගයේ සකස් වෙනවා. ඒකේ උපාය ඒකයි. ඉතින් හම්බෙන ප්‍රතිඵලයේ පහත් වෙනට එකතු වෙන හේවත් අපාය. ඒක මොකද්ද? ප්‍රේත අපාය. අන ප්‍රේත අපායට යන උපාය දකින්නවා. නිරේ නැවති අපායට යන උපාය දකින්නවා. ඊයව හොඳ නැත්නම් ගන්න පීර්ණේ දැන් Tamanට තියෙනවා. මොකද්ද? උපාය දැකලා එකෙන් මිදෙන එකයි. දැන් මේක බුද්ධ දේශනාවද කියලා බලන්නේ ධර්මානුකූලයි. පටිච්චසමුප්පාද ධර්මයේ බහා බැලුවහම බහා හිටිනවා. යම් අපාය දුකද ඒකට පත් වෙන හේතුව යම් තැනක් ඇද්ද දුකට හේතුව ඒකනා. ඒ හේතුව අත්හැරින් වැලී මිදී කියන පස්සේ ඒ දුකෙන් මිදෙනවා නම් ඒ අනුගමනය කරලා අයිඩිය කරන එක ඒකේ මාර්ගය නා. චතුරාර්ය සත්‍යය නැවති සූත්‍රයටත් එකඟයි. පටිච්චසමුප්පාද ධර්මයටත් එකඟයි. ඒ මග අනුගමනය කළොත් ලෝභ දේශ මොහ පහ වෙනවා මිස ඒකට එකතු වෙන ඉඩක් වෙන්නේ නැහැ, වර්ධනය වෙන්නේ නැහැ. එහෙනම් විනයටත් එකඟයි. ඔන්න ඔය ටිකේ වහා හිටනවා නම් ඒවා බුද්ධ දේශනා. දැන් ඉතින් ගැළපෙන නිසාමයි පිළිගන්නේ. මෙන්න මේක තෝරා ගන්න ඕනේ බුද්ධ දේශනාවල ගැළපෙන ආකාරය. විනයට එකඟ වෙන්න ඕනේ, සැසඳෙන්න ඕනේ, සූත්‍රයට වහා හිටින්න ඕනේ. ඒ තමයි චතුරාර්ය සත්‍ය. ධර්මයට වහා හිටින්න ඕනේ. ඒ තමයි පටිච්චසමුප්පාද. ඔන්න ඔය ටික වෙනවා නම් ඒකට දාලා බලපුවාම ගැළපෙනවා නම් පොතේ තිබුණත් නැතත් බුද්ධ වචන. කවුරු කිව්වත් නැතත් බුද්ධ වචන ඒවා. මේ බුදුරජාණන් වහන්සේම බුද්ධ වචන හොයාගන්න දුන්න ක්‍රමවේදේ. ඒක හරි කියලා වැටෙන නිසායි අපි ඒක පිළිගන්නේ. ඥාන ගෝචර නිසායි පිළිගන්නේ. එතකොට කවදාවත් එහෙමයි රවට්ටන්න බෑ. මේ අහවල් පොතේ තිබුණා, මේ අහවල් සූත්‍රයක් තිබුණා, මේ බුදුහාමුදුර අහවල් තියෙන මෙහෙම දේශනා කළා කියලා බොරුවෙන් එහෙම රවට්ටන්න නෑදුවල බෑ. මොකද තමන්ගේ වාසියට එහෙම මේව හද හදා ඔය දැනුත් ඔයවා ප්‍රකාශ කරන දැන් තියෙනවා. මෙහෙම සූත්‍රයක් ඉස්සර තිබිලා තියෙනවා, මේක දැන් නැහැ, මෙන්න මේ සූත්‍රය කියලා දෙනවා. ඉතින් මේ ධර්ම ක්‍රමවේදී දැක්කේ නැත්නම් එහෙම මේක ඇත්ත වශයෙන්ම බුද්ධ දේශනාවද නැති කියලා හොයාගන්න බෑ. හොයන ක්‍රමයක් දීලා තියෙනවා, දෙගැලපෙන එකක්, න්‍යායානුකූලයි, ප්‍රඥා ගෝචරයි. ඒක තමයි සූත්‍රයට බහා බලන්න, ධර්මයට බහා බලන්න, විනයට සසඳන්න. ඒ සූත්‍රයත් අටුවා විග්‍රහ කරලා තියෙනවා. ඒ විනයත් අටුවා විග්‍රහ කරලා තියෙනවා, ධර්මයත් අටුවා විග්‍රහ කරලා තියෙනවා, ගැළපෙනවා. ඒ විග්‍රහ කරපේ පිළිගන්නේ ගැළපෙන නිසායි. ඒක ඥාන ගෝචරයි. ඉතින් එහෙම තෝරාගෙන මේ උපාය දකින්න ඕනේ. දෙව්ලෝකේ යනවා නම්
අපාය දුක ඒක නෑ. සුඛයි කියනවා නෙමෙයි, ලෞකික සුඛේ තියෙනවා. නිවන්සු වේලා බලන්න ගියත් නම් හරියන්නේ නෑ. හැබැයි නිවන්සු වේලා බලන්න නම් ඊට අවශ්‍ය පසුතලිය හද ගන්න සුගතියක් ඕනේ. සුගතියක් නැතුව මේ පසුතලිය හදා ගන්න බෑ. ඉතින් ආර්ය සුගතිය බලාපොරොත්තු වෙන්නේ නිවනට පසුතලිය හදා ගන්න ඕනේ ඉදන්. ලෝකයා සුගතිය බලාපොරොත්තු වෙන්නේ පංචකාම සම්පත්තිය විඳින්න ඕනේ ඉදන්. වෙනස තේරුම් ගන්න ඕනේ. ප්‍රධාන ඉල්ල කරපු කාරණයක් තියෙනවා. ඒ තමයි ආර්යෝ නිවන මුල් කරගෙන ඒකේ උපනිසිරේ හොයන. ලෝකයෝ කාමාස්වාදයෙන් මුල් කරගෙන ඒකේ උපනිසිරේ හොයන. ඔකයි තියෙන වෙනස. දෙගොල්ලෝ කරන පින්වල වෙනසත් ඕකයි. ඊ යම් උපනිසිරයක් කරලා නිවන දැක්කනම් ඊට පස්සේ උන්වහන්සේට නැවත පුණ්‍ය උපනිසිරය කරගන්න ඕනේ නැති නිසා පුඤ්ඤාභි සංකාරය ඉවරයි. ආයි චේතනා පිහිටන්නේ නැහැ. පුණ්‍ය ක්‍රියාව නැතුව හැම නෙමෙයි. වරද්දලා කියනවා රාතන් වහන්සේ පින් කරන්නේ නැහැ කියලා. රාතන් වහන්සේ නැති පුඤ්ඤාභි සංකාර. අපුඤ්ඤාභි සංකාර කොහොමත් නැහැ. අරූප ලෝකේ උපදින්න ඕන කියලා එහෙම එකක් නැති නිසා ආනිඤ්ඤාභි සංකාරත් නැහැ. හැබැයි පුණ්‍ය ක්‍රියා උන්වහන්සේ දින පාප ක්‍රියා නැහැ. ඒ ක්‍රියාවෙන් කවදාවත් එක්ක යන්න බෑ. ඒ ලෝකයකට ওই කියන අවිසංකාර කියන චේතනා නැගෙන්න ඕනේ, බලවත් චේතනා. මතු භාවයක උපද්දන්න ශක්තියදි චේතනා නැගෙනවා නම් තමයි අවිසංකාර නැගෙන්නේ. රාතන් වහන්සේ පින් කරන්නේ නැහැ කිව්වෙත් ඔන්න ඔය හේතුව උඩ අවිසංකාර නැගෙන්නේ හේතු නැති නිසායි. ඉතින් උපායයි අපායයි පද නිරුක්තියෙන් තෝරාගෙන ධර්මයට සූත්‍රයට විනයට බහා හිටින හැටි සැසඳෙන හැටි බලපුවාම මේක බුද්ධ වචනයක්ද නැද්ද කියලා තෝරාගත්ත හැටි බුද්ධ වචනයක් බව පැහැදිලිව කියන්න පුළුවන්. ඒ ක්‍රමයටයි තෝරන්නේ.